ආප්‍රිකානු සූකරවන රෝගය මේ වෙනයිට චීනය වියට්නාමය මොංගෝලියාව කාම්බෝධිය ඇතුළු රටවලද එමෙන්ම උතුරු කොරියාව තුළද පැතිරමින් පවතී. දකුණු කොරියාව තුළද මෙම තත්ත්වය පැතිරගියහොත් දකුණු කොරියානුවන්ගේ කනසල්ලට තුඩු දී ඇත. මේ දක්කා මෙම රෝගය සෝකිරීමට බෙහෙතක් හෝ එන්නතක් සොයාගෙන නැති අතර හොඳම දෙය මේ පැතිරීම් වළක්වාලීමට කටයුතු කිරීමයි. මේ නිසා අතේ රැඟෙන එන සත්තමය ආහාර පිළිබඳ නිසි ලෙස ප්‍රකාශයට පත්කිරීමට අපහසුත්වනාය සඳහා මේ වසරේ ජුනි 1වැනිදා සිට 1 මිලියන 10ක දඩයක් පනවන බව සත්වා ශාක නිරෝධන නියෝජන ආයතන තවදුරටත් ප්‍රකාශ කර සිටී. අප්‍රිකාන සූකරවන පවතින රටවලින් පැමිණෙන පුද්ගලයන් අත්බෑගයන් තුළ රැඟෙන එන ඌරු මස් වැනි සත්තමය ආහාර පිළිබඳ හරියට ප්‍රකාශයට පත් නොකළහොත් දඩ මුදල වැඩිවන අතර උල්ලංඝනය කරන ලද නීති ප්‍රමාණය අනුව එය තවත් වැඩිවනු ඇත. දඩ මුදල් ගෙවීමට නොහැකි වන විදේශිකයන් නැවත හරවා යැවීමට හෝ කොරියාවේ රැඳී සිටීමට ඉඩ දෙන කාලය සීමා කිරීමටද කටයුතු කරනු ලැබේ. කොරියා තුළ හැම් සොසේජස් බීස් ජර්කි වැනි ආහාර කොරියාට පිටතින් පැමිණෙන පුද්ගලයන්ට රැඟෙන ඒමට සීමාන් පනව ඇති බව මතක තබා ගත යුතුය. නොදනුවත්කමින් ඔබ ඉහත දෑ රැඟෙන ආවහොත් ඒ පිළිබඳ ගුවන් තොටුපොළ නිලධාරීන්ට ප්‍රකාශ කළ යුතු අතර රැඟෙන දේවල් මේ සිටින බලයලත් නිලධාරියට බාර දිය යුතුය. අවසන් වශයෙන් කුසු කාර්මික හා පසු සම්පත් කර්මාන්ත ශාලාවල සේවය කරන අය දින පහක් ඇතුළත ගොවිපොළට හෝ පසු සම්පත් වෙළඳපොළට යාමෙන් වළකින ලෙස ඉල්ලා සිටි. නිරෝගිමත් කොරියාවක් සෑදීමේදී ඔබද රෝග නිරෝධක නිලධාරියෙකි. අයිබෝවන්. විදේශික ශ්‍රමිකයන් රැකියා විරහිතව කර්මාන්තශාලා මාරු කිරීමෙන් පසු එකසරේටම යන්නේ නමන් නැතිවෙන අවස්ථා ගොඩක් ඇත. මෙවන් විටදී භාවිතා කිරීමට හැකි නිවස්න ගැන නිසියාකාරව දැනගනිමු. මුලින්ම රැකියාකම් කරුව මාත්‍යංශය මගින් කොරියාව පුරා පවත්වාගෙන යන ආයතන 44න් ස්ථාන 18ක්ම ඇත. පළාත් වශයෙන් කොංගිදෝ පළාතේ ස්ථාන 7ක්ද, කොන්සන්දෝ සහ චොල්ලාදෝ 1-1-4ක්ද, කංගොන්දෝ සහ චුන්චොන්දෝ, චේජුදෝ 1-1 ආයතනය ගානේ පවත්වාගෙන යනු ලැබේ. කොංගිදෝ නිවාස්න ඕසාන්, පියොන්තේ කන්සාන්, අනයන්, කොආන්ජු, කුරි, සිහුන් යන පළාත්වල ඇති අතර කොන්සන්දෝ, පොහන්, කුමි, චින්ජු, පූසාන් පළාත්ද, චොල්ලාදු කොආන්ජු, සුන්චොන්, යෝසු, යොංආම් පළාත්වලද, කංවන්දෝ, වොන්ජු පළාතෙද, චුන්චොන්දෝ, චොන්ජු පළාතද, චේජුදු, චේජු නගරයේ පිහිටා ඇත. මීට අමතරවද 1-1 පළාත්වල පෞද්ගලිකව පවත්වාගෙන යන නිවස්න ඇතිමුත් චුන්චොන් නාම්දෝවල මෑත කාලයේ චොනන් නගරයේ විදේශික ශ්‍රමිකයන්ට භාවිතා කිරීම සඳහා විශාලතම නිවස්නයක් විවෘත කරන ලදී. නිවස්න භාවිතා කිරීමට බලාපොරොත්තු වන ශ්‍රමිකයන් මුලින්ම අදාළ මධ්‍යස්ථානයෙන් විමසීම් කිරීමෙන් පසුව එම ස්ථානය යනමෙන් ඉල්ලා සිටී. MNTV නාලිකා විසින් විදේශිකයන්ට පහරදීම් රියානතුරු වැනිද වීඩියෝ සහ ප්‍රවෘත්ති ඔත්තු ලබා දීමේ සේවය. ඔත්තු ලබා දෙන්න කැමති අය දුරකථන නැමැතුම් නැතහොත් විද්‍යුත් තැපෑල මගින් ලබා දෙන්න.